මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන දේවල් කරන්න කිසිම ඇප් එකක් ඕනෙ වෙන්නේ නැහැ. ඔයා දන්නවා ඇති ඔයාගේ හැම ෆෝන් එකකටම Google Chrome කියලා ඇප් එකක් ඔයාගේ ෆෝන් එක හදන කම්පැනියෙන් මෙවනවා. අන්න ඒ ඇප් එකෙන් තමයි අද ඔයාලට මේ සිංහල තේරුමත් සමගින් වීඩියෝ බලන්න කියලා දෙන්නේ. ඔයාලට පේනවා ඇති මගේ ෆෝන් එකේ උඩම Google Chrome කියන එක තියෙනවා. මම මේ Google Chrome කියන එක ටච් කරන්නම්. ඔයත් ඔයාගේ ෆෝන් එකේ Google Chrome කියන එකට යන්න. හරි. මෙන්න මේ විදිහට තමයි මගේ ෆෝන් එකේ Google Chrome කියන එක ඔන් උනේ. ඊට පස්සේ ඔයා තවත් දෙයක් කරන්න ඕනේ. ඒ තමයි මේ උඩ තියෙනවා Google Chrome එකේ තිත් තුනක්. අන්න ඒ තිත් තුන උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරාම මේ විදිහේ තැනකට එනවා. මේක ඔයාලට පේනවා ඇති තියෙනවා desktop site කියලා. අන්න ඒ desktop site කියන එක ඉස්සරහා කොටුවක් තියෙනවා. අන්න ඒ කොටුවට හරි ලකුණ දාගන්න. මම මේ විදිහේ එක ටච් කරා. ඒක ටච් කරපු ගමන් එතනින් නිකම්ම අයින් වුණා. ඒ කියන්නේ මෙනවත් එළියට එන්නේ නැතුව අයින් වුණා. මේකේ තවත් දෙයක් දැනගන්න ඕනේ. කාගේ හරි මෙතන desktop site කියන එක නැත්තම් ඔයාගේ Google Chrome කියන app එක update කරගන්න. update කරගත්තොත් අනිවාර්යෙන් මේ දේ එනවා. මේක නම් ගොඩක් දුරට ඇවිල්ලා තියෙන හැම කෙනාගේම. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ Google Chrome එකේ උඩ තියෙනවා type කරන්න බාරයක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඔයා මෙතන ටයිප් කරන්න ඕනේ YouTube කියලා. මම මෙතන YouTube කියලා ටයිප් කරන්න. ඔයාත් හරියට YouTube කියලා ටයිප් කරන්න. එතකොට තමයි ඔයාට මම මේ කියන දේවල් හරියට කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඔයාට පේනවා ඇති මම මෙතන YouTube කියලා ටයිප් කරා. දැන් මම මේක සර්ච් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට එනවා. මේක ඔයාට පේනවා ඇති උඩම තියෙනවා YouTube කියලා එකක්. අන්නේ YouTube කියන එක ටච් කරන්න. ඒක ටච් කරා මේ විදිහේ තැනකට එනවා. මෙන්න මේ විදිහේ තැනකට ආවනම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ උඩ ඇඟිල්ල තියාගෙන මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට අදින්න. පල්ලෙහාට දාම තද කරගෙන මෙන්න මේ වගේ අයිකන් එකක් එනවා. අන්න එහෙම අයිකන් එකක් ආවනම් මේ විදිහට තව ටිකක් පල්ලෙහාට දාලා එක සැරේ අතාරින්න. එතකොට මේක ආයෙත් ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ලෝඩ් වුණාම මේ වගේ තැනකට තමයි එන්නේ. මගේ විදිහට අර කලින් නිකන් කොටුවට ආවනම් ඔයා මම මේ කරපු විදිහට කරන්න. එහෙම නැතුව මෙන්න මේ දැන් තියෙන තැනට, ඒ කියන්නේ වීඩියෝ ගොඩක් විදිහට වැටලා තියෙන තැනට නිකම්ම ආවනම් ඔයා අර විදිහට ඇඟිල්ල තද කරන් යටට ඇදලා විකාරයක් කරන්න ඕනේ නැහැ. ඔයාට කෙලින්ම මේ දේවල් හදන්න පුළුවන්. හරි. ඊළඟට අපි කරන්න ඕනේ අපිට බලා ගන්න ඕන වෙනත් භාෂාවකින් තියෙන වීඩියෝ එකක් තෝරගන්න එක. ඔයාට පේනවා ඇති මෙතන අයින වීඩියෝ එකක් තියෙනවා. මම මේක ටච් කරන්නම්. ඒක ටච් කරාම මේ විදිහට ඕපන් වුණා. ඊළඟට තවත් දෙයක් කරන්න ඕනේ. ඒ තමයි මේ වීඩියෝ එකේ අයිනේ බටන් වගේක් ඔයාට පේනවා ඇති. මම මේක පොඩ්ඩක් ලොකු කරගන්න. මොකද නැත්තම් ඔයාට මේක බලා ගන්න බැරි වෙනවා. හරි. මේ විදිහට මම ලොකු කරනවා. මේ විදිහට ලොකු කරාම ඔයාට පේනවා ඇති මෙතන එක එක බටන් වගේක් තියෙනවා. ඔයාට දැන් පේනවා ඇති මෙතන බටන් වල අතර මැද තියෙනවා සෙටින් බටන් එක. අන්න ඒක ටච් කරන්න. ඒ කියන්නේ මේක. ඒක ටච් කරා මේ විදිහ එකක් එනවා. මේක ඔයාට පේනවා ඇති සබ්ටයිටල් CC එක කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරා මේ විදිහ තැනකට තමයි එන්නේ. මේක ඔයාට පේනවා ඇති යට තියෙනවා ඉංග්‍රීසි ඔටෝ ජෙනරේටඩ් කියලා. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. හරි. එතකොට ආයෙත් අර කලින් හිටිය තැනටම තමයි එන්නේ. මේක ඔයාට පේනවා ඇති අර කලින් තිබ්බ තැන සබ්ටයිටල් CC එක කියන තැන වෙනත් දෙයක් තමයි දැන් තියෙන්නේ. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක උඩ ටච් කරපු ගම මෙන්න මෙතන යටෙන් එනවා ඔටෝ ට්‍රාන්ස්ලේට් කියලා එකක්. අන්න ඒ ඔටෝ ට්‍රාන්ස්ලේට් කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරාම එක එක භාෂා වර්ගවල නම් වගේක් එනවා. මෙතනින් අපිට මේ වීඩියෝ එක මොන භාෂාවට හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට සිංහල භාෂාවට හදා ගන්න ඕන නම් මේ භාෂා අතරින් සිංහල භාෂාව තෝරන්න ඕනේ. එහෙම නැත්නම් දෙමළ භාෂාවට තෝරන්න ඕන නම් දෙමළ භාෂාව හොයා ගන්න ඕනේ. මට දැන් මෙතනදී ඕනේ සිංහල භාෂාව තෝරගන්න. ඒකින්ද මම මේ භාෂා අතරින් සිංහල භාෂාව හොයා ගන්නම්. ඔයත් මේ විදිහට මේක යටර යටර එන්න. එතකොට ඔයාලට හොයා ගන්න පුළුවන් වෙනවා ඔයාලට අදාළ හැම භාෂාවක්ම. මම මේ විදිහට පොඩ්ඩක් යටර එනවා. තව ටිකක් යටර එනවා. තාම සිංහල හම්බුන්නේ නැහැ. හරි. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා සිංහල කියලා එකක්. අන්න ඒක තමයි මම ඔයුවේ. අන්න ඒකින්ද මම ඒ කුඩේ එක සැරයක් ටච් කරන්නම්. ඒකුර ටච් කරාම නිකම්ම මේ විදිහට අයින් වුණා. දැන් අපි බලමු මේකට සිංහල භාෂාව වැටිලාද කියලා. මම මේ පොඩ්ඩක් tire පොඩි කරගන්න. නැත්නම් ඔයාලට මේක බලා ගන්න බැරි වෙනවා. හරි. මම දැන් මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරනවා. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක යද්දී ඒ වීඩියෝ එක අයිතිකාරය කියන දේවල් යටින් සිංහලෙන් යනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙනත් භාෂාවකින් තියෙන වීඩියෝ වලට සිංහල තේරුම දාගන්න. ඒකෙදි ඔයා තවත් දෙයක් දැනගන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ ක්‍රමය හැම වීඩියෝ එකකටම කරන්න බෑ. මේක එක එක වීඩියෝ වර්ග වලට විතරයි මේ දේ කරන්න පුළුවන්. මම කියන්නම් කොහොමද මේ වගේ සිංහල තේරුම දාගෙන බලන්න පුළුවන් වීඩියෝ එකක් හොයාගන්නේ කියලා. මං ආයෙත් අර අයිනේ තියෙන බටන් පොඩ්ඩක් ලොකු කරගන්න. අන්නේ බටන් වල ඔයාට පේනවා ඇති අයිනේ නිකන් කොටුවක් වගේ එකක් තියෙනවා. මෙන්න මේ වගේ කොටුවක් තියෙන වීඩියෝ වලට විතරයි මෙන්න මේ විදිහට සිංහල තේරුම් බලාගෙන දාගැනීමේ හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ දේ තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාට සම්පූර්ණයෙන් කියන්නේ.